මාගදී පාලි අපේ තක්සලා තෙරුවන් සරණයි. රූපවාහිනී ඔස්සේ එකතු වෙන ඔබ හැම දෙනාටත්, ගුවන්විදුලි ඔස්සේ එකතු වෙන ඔබ හැම දෙනාටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මාගදී පාඩම් මාලාවේ 34 වෙන පාඩම අද අපි මෙසේ ආරම්භ කරනවා. ඉතින් ගිය සතියේ 33 වෙනි පාඩමේදී අපි කතා කළා ශරීරයේ තියෙන කොටස් පිළිබඳව. ඒ අතර තවත් කොටස් කිහිපයක් පිළිබඳව අද අලුතෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ ශරීරයේ කොටස් ඇසුරු කරගෙන වාක්‍ය කීපයක් නිර්මාණය කරන්නට, එහෙම නැත්නම් වාක්‍ය තේරුම් ලියන්නට බලාපොරොත්තු වෙනවා. දැන් මේ සඳහා මම අදහස් කළා අපේ පාලි භාෂාව ඉගෙනීමේදී ඉතාමත් වටිනා පුස්තකයක් තමයි පඨම පාඨාවලි කියන පොත. ඉතින් මේ පොල්ලත්තේ බුද්ධදත්ත මහානායක හාමුදුරුවෝ රචනා කරපු ඒ පඨම පාඨාවලි කියන ග්‍රන්ථයත් ඇසුරු කරගෙන ඉදිරියට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ආශ්‍රයෙන් තවත් කරුණුත් එකතු කරගෙන මේ ශරීරයේ පිළිබඳව කොටස් කිහිපයක්. එතකොට මේ ශරීර අවයව මොනවද? ශරීර අවයව කියන වචනේ පාලියෙන් කිව්වොත් එහෙම ශරීර අවයව ද මේ කැඩුවත් එහෙම ශරීර අවයව අවයව කියන එක අවයව ශරීර අවයව. එහෙම නැත්නම් ඇඟේ කොටස් ශරීර අවයව. අපි කියන්නේ ශරීර අවයව කියන්නේ ඒක. එතකොට මොනවද ඇඟේ කොටස් ගන්නකොට? දැන් මේ පාඩමේ ඇඟේ කොටස් විතරක් නෙමෙයි මේ තියෙන්නේ. දැන් වචන මාලාවට අපි ඉස්සෙල්ලාම අමාරු වචන ටික ඉගෙන ගනිමු. අමාරු වචන ටික ඉගෙන ගත්තම මං හිතන්නේ අපට පහසුයි පරිවර්තනය කරන්න. මයිහං මොකද්ද? මයිහං කියන්නේ මගේ. දැන් ගිය සතිය අපි තව වචනයක් ඉගෙන ගත්තා මගේ කියන්නේ මොකද්ද? මම කියන්නේත් මගේ, මයිහං කියන්නේත් මගේ. ඔන්න මගේ කියන වචන දෙකක් තියෙනවා. එතකොට තව එකක් සාමික මොකද්ද? සාමික කියන්නේ ස්වාමියා. කවුද ස්වාමියා කියන්නේ? ස්වාමියා කියන අයිතිකාරයාට. කාටද? අයිතිකාරයාට. දැන් ස්වාමියා, දැන් නෝනාගේ මහත්තයා ස්වාමී, එයා ස්වාමි පුරුෂයා. නැත්නම් අපි වැඩ කරනකොට වැඩ කරන ලොකු මහත්තයාට කියන ස්වාමියා කියලා. එතන ලොකු එක්ක අයිතිකාරයාට කියන කවුද? ස්වාමියා. එතකොට ඔළුවට සීසං මොකද්ද? සීසං ඔළුව නැත්තම් හිස. හතර තව වචනයක්. අත්ති මොකද්ද? අත්ති කියන්නේ ඇත. නැත්තම් නැහැ කියන එක මොකද කියන්නේ? නැත්ති. ගිය සතිය අපි කියලා දුන්නා. ඔළුව නැහැ. සීසං නැත්ති. ඔළුව තියෙනවා. සීසං අත්ති කියන්න පුළුවන්. පහ. ලේවලට කියනවා. ලෝහිත. ලේ. තව වචනයක් අපි මෙහි ලියමු. හය. ඌරු මොකද්ද? ඌරු කියනවා කලවා. මොකද්ද කලවා? මොකද්ද කලවා කිව්වේ? මේ කලවය. කල
කකුලේ මේ උඩ කොටස අපි කියන ගාත් කියලා කියන නේ සමහරලාට. කලවය. ඒකට කියනවා ඌරු කියලා. එතකොට ජංගා කෙන්ඩා මොනවද? ජංගා කියනවා කෙන්ඩ. කෙන්ඩ එහෙම පෙරලනවා කියනවා නේද? කෙන්ඩ. තව වචනයක් තියෙනවා මිගාදයෝ කියලා. මේක මොකද්ද මිගාදයෝ කියන්නේ? මිග ආදයෝ කියන එක මිගා දයෝ මුව ආදීන් මුවාදී මිගාදයෝ. ඊනට අදෝ භාග. අදෝ අදෝ කියලා කියන්නේ යට කියන එක. අදෝ අදෝ භාග යට යට කොටස. එතට උඩවාග කියනවන උපරි භාග. මොකක්ද උඩට කියන්නේ? උපරි. යට නම් අදෝ කියනවා. උපරි භාග. උපරි භාග. උපරි භාග උඩ කොටස. තවන්න ක්‍රියාපදයක් කියනවා මේ ගායන්ති. අපි මෙහි ලියමු කොළා. මොකද්ද? ගායන් ගායන්ති. මොකද්ද? ආග්‍රහණය කර. අපි සුවඳ එහෙම මොනවද කියන්නේ? සුවඳ ආග්‍රහණය කරනවා. ආග්‍රහණය කරනවා. ආග්‍රහණය කරති වෙන්න ඕනේ බහුවචනනේ. ආග්‍රහණය කරති. තව වචනයක් ගත්තොත් මන්සං. මන්සං කිව්වා ඒ වචනේ නම් ලෙහෙසි නේද? මන්සං. මන්සං. මන්සං කිව්වේ මස්. 13. කටි. ඔන්න අලුත් වචනයක්. මොකද්ද කටි? කටි කිව්වේ තුනටියට. තුනටිය. තුනටියට කිව්වා කටි කියලා. එතකොට තව වචන දෙකක් තියෙනවා අපි පත්තරේ දීලා නම් මේ සායන්ති රස බලනවට. මොකද්ද සායන්ති කියන රස බලනවට? එන නානා කොට්ටාස. නානා කොට්ටාස නොයෙක් කොටස් කියලා පද දෙකක් පත්තරේ ඇති. කමක් නැහැ අපිට මේ වචන ටික ඇති දැනට ඉගෙන ගන්නට. දැන් මේ වචන ටික කියමු බලන්න. මයියං මගේ. මං කියුවට පස්සේ කියන්න. මයියං මගේ. සාමික ස්වාමියා. සීසං හිස. අත්ති ඇත. ලෝහිත ලේ. ඌරු කලවා. ජංගා කෙන්ඩ. මිගා දයෝ. මුව ආදී. අදෝ භාග. යට කොටස. උපරි භාග. උපරි භාග මොකද්ද? උඩ කොටස. ඒක ලිව්වේ නෑ නේද සිංහලෙන්? උඩ කොටස. උඩ කොටස. උඩ කොටස. ඊළඟට ගායන්ති. ආග්‍රහණය කරති. මන්සං. මස්. කටි. තුනටිය. සායති. රස බලයි. සායති කියනවා. රස බලනවට කියනවා සායති කියලා. එතකොට දැන් මේ වචන ටික තවත් සැරයක් හුරු වෙන්නත් එක්ක අපි තවත් සැරයක් කියමු. අලුත් වචන ටිකක් නේ. මයියං මගේ. සාමික ස්වාමියා. සීසං හිස. අත්ති ඇත. ලෝහිතලේ. ඌරු කලවා. ජංගා කෙන්ඩ. මිගාදයෝ මුවාදීන්. අදෝ භාග යට කොටස. උපරි භාග උඩ කොටස.
ගහායන්ති ආග්‍රහණය කරයි. මන්සං මස් කටි තුනටිය සායති හස බලයි. දැන් නානා කොට්ටාසා නොයෙක් කොටස් ඉගෙන ගත්තා. නානා කොට්ටාසා මම කායෝ මමකද මම කායෝ කිවේ මගේ කාය මම කායෝ මයියං කායෝ ඒත් මගේ කය. එතකොට කය ගැන ඉගෙන ගත්ත අපි කය පිළිබඳව පාලි ප්‍රථම පාඨාවලි පොත ඇසුරු කරගෙන වාක්‍ය කීපයක් හදන්නේ කොහොමද කියලා අපි මේ විරාමයෙන් පස්සේ කතා කරමු. මාගදී පාලි අපේ තක්සලා විරාමයෙන් පසුව අපේ පාලි පාඩම සමගින් මාගදී පාඩම කියන්නට අපේ පේමාලෝක පොඩි හාමුදුරුව වැඩම කරලා ඉන්නවා. පේමාලෝක පොඩි හාමුදුරුව මේ ඡේදය කියවයි. ඡේදය වාක්‍යයෙන් වාක්‍ය කියවයි. පොඩි හාමුදුරුව කියවුම් බලන්න ඊට පස්සේ. හරි. ශරීරාවයව ශරීරාවයවයෝ මයියන් ද්වේපාදා ද්වේහත්තා ඒකං සීසංච අත්ති ඒකස්මින් හත්තේ පංචාංගුලියෝ තථා ඒකස්මින් පාදේ පාදානං අදෝභාගේ ජංගා අත්ති උපරිභාගේ ඌරු ඌරුනම් මත්තකේ කටි අහං හත්තේන ජලංගහෙත්වා මුකන්දෝවාමි මයියම් පාදේහි පටවියන් චරාම හත්තේහි කම්මානි කරෝම චක්කූහි පස්සාම මනුස්ස අසෝතේන සද්දන් සුනන්ති ජිවහාය රස්සං සායන්ති නාසාය ගන්දේ ගායන්ති පුරිසා ඕදනං පචිත්වා බුංජන්ති තේ සයනේසු සයන්ති අම්මාකං ශරීරේසු අට්ටීනි මංසං ලෝහිතං නහාරූනි ආදයෝ නානා කොට්ටාසා හොන්ති. වාක්‍ය ටිකක් කිව්වා. දැන් මේ කියපේව පරිවර්තනය කරලා බලමු. ශරීර අවයවයෝ ශරීර අවයවයන් පිළිබඳව ශරීරාවයවයවා කියලා ඇති. ශරීර අව යවා කියන එක සන්ධි කරලා ශරීරාව යවා කියලා මාතෘකාව තියෙනවා. මයියං ද්වේපාදා මයියං කිව්වේ මගේ ද්වේපාදා මගේ කකුල් දෙක මගේ කකුල් දෙක ද්වේහත්තා අත් දෙක. දැන් අපට කියන්න පුළුවන් කාට හරි මයියං ද්වේපාදා මගේ කකුල් දෙක මයියං ද්වේහත්තා මගේ අත් දෙක. එතකොට ඒකං සීසංච අත්ති ඒකං එක හිසයි. මට තියෙනව මොනවද? ද්වේහත්තා අත් දෙකයි, ද්වේපාදා කකුල් දෙකයි, දේ සීසා. හරිද? ඔළු දෙකක් නෑනේ. එහෙනම් මොකද්ද? ඒකං සීසංච අත්ති එක ඔළුවන්. සීස සීස කිව්වෙ මොකද්ද? ඔළුවට කියනවා සීසංච. කිව්වේ ච කිව්වේද? එක ඔළුවක්ද තියෙනවා. ඒකස්මින් හත්තේ එක අතක පංච අඟුලියෝ
පංච පංච කිව්වේ පහ. අංගුලියෝ කිව්වේ ඇඟිලි පහයි. එතකොට ඔන්න මේ මගේ ඇඟ ගැන කියන්නේ. එතකොට කියනවා ඒකං මොකද්ද කිව්වේ? ඒකස්මින් හත්තේ පංචාංගුලියෝ. එක අතක ඇඟිලි කීයක් තියෙනවද? හතරද? පහක් තියෙනවා. ඇඟිලි පහක් පංචාංගුලියෝ. තතා එසේම ඒකස්මින් පාදේ තතා ඒ වගේම එක කකුලකත් මොනවද තියෙන්නේ? ඇඟිලි පහයි. කකුලේ වැඩියෙන් තියෙනවද? නෑ, කකුලෙත් ඇඟිලි පහයි අතෙත් පහයි. ඒකයි කියන්නේ තතා එසේම ඒකස්මින් පාදේ එක කකුලකත් ඇඟිලි පහයි. පාදානං අදෝභාගේ ජංගා අත්ති. පාදානං කකුල්වල, පාදානං කකුල්වල අදෝභාග, අදෝභාගේ යට කොටස. කකුලේ යට කොටස තියෙනවනේ. යට කොටස මොනවද තියෙන්නේ? ජංගා, කෙණ්ඩ. කෙණ්ඩ මතකද නේද? ධනිස් වලින් පල්ලෙහාට තියෙන මොනවද තියෙන්නේ? කෙණ්ඩ තියෙනවා. ජංගාති කෙණ්ඩ තියෙනවා. උපරි භාගේ ඌරු. උපරි භාගේ කිව්වේ උඩ කොටස. උඩ කොටස තියෙන ඌරු මේ තියෙන්නේ. කලව තියෙනවා. ඒවට කියන මොනවද? අපි ගාත් කියලා කියන්නේ සමහරලට නේද? ඒ කියන්නේ කලවා තියෙනවා. උපරි භාගේ ඌරු. ඌරු නම් මත්තකේ කටි. ඌරු මේ කෙණ්ඩ වලින් උඩ තියෙනවා කටි. මොකද කටි කිව්වේ? තුනටිය. අපි ඉස්සෙල් ඉගෙන ගත්තනේ විරාමයට ඉස්සෙල්ලා. තුනටිය තියෙනවා. ඔන්න ඇඟේ තියෙන කොටසක්. එතකොට ආය කියනවා අහං හත්තේන ජලං ගහෙත්තා මුකං දෝවාමි. අහං කියන්නේ කවුද? මම. හත්තේන අතින් වතුර අරගෙන ජලං, වතුර අරගෙන ජලං ගහෙත්තා අතින් වතුර අරගෙන මුකං දෝවාමි මුවසෝදමි. පොඩි හාමුදුරනේ මුඛ කිව්වම වචන අපේ මුඛ කියන වචන දෙකට යෙදෙනවා. මූණටත් මුව කියලා කියනවා. කටටත් මුව කියලා කියනවා. මෙතන මුව කිව්වම මුව අපි මූණ හොදනවා. අතින් වතුරගෙන මූණ හොදනවා. මම අතින් වතුරගෙන මූණ හොදනවා කියලා කොහොමද කියන්නේ? අහං හත්තේන ජලං ගහෙත්තා මුකං දෝවාමි. ඊට පස්සේ තව එකක් කියනවා. මයං පාදේහි පටවියං චරාම. මයං මයං කිව්වේ කවුද? අපි. මොකද්ද කරන්නේ? පාදේහි කකුල් වලින් මොනවාද? කකුල් වලින් පටවියං. පටවි කිව්වේ මේ බිම. පටවි කිව්වේ මොකද්ද? බිම. චරාම චරති චරන්ති චරස චරත චරාමි චරාමි ඉගෙන ගත්ත මතකද? ඇවිදිනවා. මොනවාද? ඇවිදිනව නැත්තම් හැසිරෙනවා. අපි කකුල් වලින් බිම ඇවිදිනවා. හත්තේහි කම්මානි කරෝම. හත්තේහි හත්තේ බි දෙකම කියන්න පුළුවන්. අත්තලින් මොනවද කරන්නේ? කම්මානි කරෝම වැඩ කරනවා. මම වැඩ කරමි. කොහොමද කියන්නේ? අහං කම්මං කරෝමි. අහං කම්මං කරෝමි. මම වැඩ කරනවා. අපි වැඩ කරනවා. මයං කම්මානි කරෝම. චක්කුහි පස්සාම. චක්කුහි කිව්වම බහුවචනේ. ඇස්සලින් පස්සාම බලමු. ඇස්සලින් බලනවා. මනුස්සා සෝතේන සද්දං සුනන්ති. මනුස්සා මිනිස්සු සෝතේන වෙන්න සෝත කන. සෝතේන කනින් මොනවද කරන්නේ? සද්දං සුනන්ති. සද්ද අසති. ජීවාය රසං සායන්ති. ජීවාය දිවෙන් රස බලනවා. දිවෙන් රස බලති. නාසාය ගන්ධේ ගායන්ති. නාසයෙන් සුවඳ ගන්ධ කිව්වේ ගඳද? ගන්ධ කිව්වේ සුවඳට. එතකොට වන්න ගන්ධ
ගුණෝපේත මතකන වර්ණයෙන් ගන්දෙන් එකෙන් සුවඳින්. එතකොට නාසාය ගන්දේ ගායන්ති නාසයෙන් සුවඳ බලනවා. ඊට පස්ස ඊළඟ වාකය කියනවා. පුරිසා ඕදනම් පචිත්වා බුංජන්ති. පුරිසා මිනිස්සු ඕදනම් පචිත්වා බත්තුයලා බුංජන්ති කත්ති අනුභව කරති. තේ සයනේසු සයන්ති ඕ සයනේසු ඇඳන්වල සයන්ති නිදති. අම්මාකං සරීරේසු අම්මාකං අපගේ මගේනං මම නැත්තං මයියං අපගේනං අම්මාකං සරීරේසු ශරීරවල අපගේ ඇඟවල්වල ශරීරවල තියෙන මොනාද අට්ටීනි ඇටකටු තියෙනවා. මන්සං මස් තියෙනවා. ලෝහිතං ලේ තියෙනවා. නහාරුණි නහර ආදයෝ ආදී නානා කොට්ටාස නොයෙක් කොටස් හොන්ති වෙති. හොන්ති කියන්නේ මොනවාද? වෙති. එතකොට අපේ ශරීරයේ තියෙනවා මාංශං නාරු. එතකොට මොනවද තියෙන්නේ? අට්ටීනි නේද? ලෝහිතං ලේ තියෙනවා. ආ මේ විදිහට අපේ ශරීරයේ තියෙන කොටස් පිළිබඳව දැන් ඔන්න චූටි රචනයක් ලිව්වා වගේ නේද? මේවා නිතර දෙතුන් වතාවක් කියවනකොට රූපවාහිනියේ නම් ඔබට අන්තර්ජාලයේ තියෙනවා නැවත නැවත මේවා ශ්‍රවණය කරලා අපේ දැනුම වර්ධනය කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අදත් මාගදී පාඩම් මාලාවේ 34 වෙන පාඩම උපයෝගී කරගෙන ශරීර අවයව පිළිබඳව ඔබට කියලා දුන්නේ. ඉතින් සඳහන් කරනවා බුදු සරණ පුවත්පතෙත් මේ පාඩම් පළවෙනවා, බෞද්ධ සංගරාවෙත් පළවෙනවා, බෞද්ධ ගුවන්විදුලියෙන්, බෞද්ධ රූපවාහිනියෙන් වගේම අන්තර්ජාලයෙන්ුත් www.thebuddhisttv කියන අන්තර්ජාලයේ අපේ බෞද්ධ මාධ්‍ය ජාලය හා සම්බන්ධ වුණොත් ඔබට පසුගිය වැඩසටහන් YouTube ඔස්සේ බලන්නත් පුළුවන්කම තිබෙනවා. ඉතින් එකතු වෙලා ඔබේ දැනුම වර්ධනය කරගන්නට ආරාධනා කරමින් මේ සතියේ ඔබෙන් සමු ගන්නවා. ලබන සතියේ යලිත් හමු වීමේ බලාපොරොත්තු වෙමි. ඔබ සැමට තෙරුවන් සරණයි. පොඩි හාමුදුරන්ටත් තෙරුවන් සරණයි. මාගදී පාළි අපේ තක්සලා.